සුබ මධ්‍යානයක් වේවා සියලු දෙනාට. මම හිතන්නේ චතුර කතික හඬකට සමන් දීලා හොඳ උද්දීපනයක් ලැබෙන අවස්ථාවක් ඔබලා මට විනාඩි 15කින් මගේ හේලි සමාගමේ මේ යෞවනාභිමාන තරුණයන් බලගැන්වීම වැඩසටහනට අපෙන් දෙන දායකත්වය මම ඔබලට ලබා දෙන්න තියෙනවා. මම මෙතෙන්දී අහන්න කැමති මේ ඉන්න අපේ සහෝදර නංගිලා මල්ලිලාගෙන් ලංකාවේ මොද ඔයගොල්ලන් තමයි අනාගතේ බාර ගන්න. තමන් කවුද මට කියන්න අපි මේ අවස්ථාව තුනකට බෙදුවකින් අපිට තියෙන අවස්ථාවන් එකක් තමයි රාජ්‍යංශයේ රැකියාවක් කරලා ඉහළට යන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා ඉහළට යන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම ස්වයං ව්‍යාපාරයක් කරලා පතන් යෝදේ පර්ටිකල්ට යන්න පුළුවන්. තමන්ගේ ඔන්ටර්ප්‍රිනර්ෂිප් එකක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න. මට මේ තුනේ මේ තුනටම නැති අය ඉන්න බෑ. මේ තුනේ අපි ඉස්සලගම රාජ්‍යංශයේ රැකියාවක් කරන්න යන පොඩි අතුස්සන්න බලන්න කැමැත්තක් දක්වනා ඉස්සරහට. Very little, only two people, right? Then in Tundra, right? Ila kata, how can you say that you are going to be here? 50% is the limit. Taman ke mabiyah paar ek pella, taman diur wala bala pata ki yode ek baat pakte ne kulo angudu bhiye. Very good. Itana tino 50% is the limit, 40%, right? Hoda hai. Ita man ko dekhe, apte pena, apte dhano, rajeta, attitude. තමන්ට තියෙන ධනාත්මක චින්තනයක් තියෙන්න ඕන. මට මේ කරන්න පුළුවන්. ඇයි අපිට බැරි කියලා හැඟීම තියෙන්න ඕන. ඒ නිසා තමයි අද බිස්නස් වර්ල්ඩ් එක ලංකාවේ බලන්න අපිට අවස්ථාවන් දෙකක් ලැබුණා. හොඳ අවස්ථාවන් දෙකක්. එකක් තමයි 1977 අපි විවෘත ආර්ථිකයට ගියා. නිදාගෙන තිබිච්ච විශාල සමාගම් අවදි වුණා. අලුත් බිස්නස් ව්‍යාපාරික බිහි වුණා. රට ලෝකේ යම් කිසි තැනකට ලංකාව පත් කරන්න හැකියාව ලැබුණා. බිස්නස් සහ අනිත් සෑම අංශයක් තුල ඊට පස්සේ අවුරුදු 30කට පස්සේ ආපහු 33කට පස්සේ 2010 අපිට අවුරුදු 20 ගානක් 30 තිබිච්ච යුද්ධයක් නිමා වෙලා නැවත පිබිදෙන්න අවස්ථාව ලැබුණා. මතක තියාගන්න ආයේ මේ අවස්ථාව ආයි අපිට ලැබෙන්නේ නැහැ. මේ ලැබෙන අවස්ථාවෙන් ලංකාවේ නැත්නම් අපේ පරිසරයේ ග්ලෝබල් එකේ ඔපචුනිටි එක තියෙනවා. මේ ඔපචුනිටි එකෙන් ප්‍රයෝජන ගන්න යුතුමයි. එහෙම නැත්නම් මේ නැව ගමන් කරනවා. මේ කාර් එකට අපි නගින්න ඕන. මේ කාර් එක යනවා. තරග කාර්යත්වය අලුත් ඔපචුනිටිස් අලුත් බිස්නස් වලට යනවා. අන්න එතෙන්ට යනකොට අපිත් මේකට නිරත විය යුතුමයි. එහෙම නැත්නම් අපි එතනින් විසි වෙනවා. ඒ නිසා අද ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් අපි මේ ලබා දෙලා තියෙන යෞවනාභිමාන අපි ගණ ගන්න කාලය වගේ නෙවෙයි. අද ඕගොල්ලන්ට ගෙනහැල්ලා දිවයිනේ තියෙන විශාලතම ආයතන අත තෝරාගෙන ඒගොල්ලන්ගේ කොහොමද මේ තමන්ගේ ගමන මේ තරුණ ජීවිතයේ හැඩගස්සල හරි ව්‍යාපාරිකේ එහෙම නැත්නම් හරි අලවිකරණ යාසින් හරි කොහෙන්ද මොනාංශයේ පෞද්ගලික යාසේ තලකට යන්නේ කොහොමද එහෙම නැත්නම් රාජ්‍ය යාසේ කොහොමද හරි රැකියාව තමයි යන්නේ කොහොමද කියලා හොඳ ඕදරා දෙන අවස්ථාව මම කැමති හේලි සමාගම මණ්ඩේ වගේ අංශ ගණනාවකින් විශාලතම ඉහළටම ගිහපු ලංකාවේ තියෙන විශාලතම ගෲප් කම්පැනි ඒ සමාගමේ මමත් ගමකාව කොල්ලෙක් හැටියට අවුරුදු 25කට පෙර පුෂ් සයිකලෙන් වැඩ කරලා ඊට පස්සේ මෝටර් බයිසිකලෙන් වැඩ කරලා කාර් එකෙන් වැඩ කරලා නොයෙක් විදිහේ තනතුරු දරලා ජූනියර් සෙක්‍රටරි එක්සිකියුටිව් ඇසිස්ටන්ට් මැනේජර් සේල්ස් මැනේජර් මාකටිං මැනේජර් බිස්නස් යුනිට් හෙඩ් ජෙනරල් මැනේජර් ඩිරෙක්ටර් දක්වා දාවේ ගමන. මම ජොයින් වෙනකොටත් අපිටත් ඔයාලා වගේ ගමේ ගෙනගත්තු අපේ තාම අම්මා තාත්තා මම ගොවියෙක්ගේ පුතේ ඉංග්‍රීසි කරගෙන තිබුණා. ගමේ ඉස්කෝලේ ගියේ O level level master campus යන පුළුවන්ුණේ නැහැ. ඊට පස්සේ අපි agriculture අධ්‍යාපන හදාගෙන මම diploma එකක් කරා. ඊට පස්සේ මම දැනගත්ත පෞද්ගලික අංශික මොනවද අපි කරගත්තේ උත්තේ? අර කිව්වා වගේ ඉංග්‍රීසි අවශ්‍යයි. ඒවා අපි එකතු කරගත්තා. marketing අපි එකතු කරගත්තා. අද මට වයස 50යි.
අද මම MBA ඉගෙන ගන්නවා. වයස සීමාවක් නොවේ තමන්ගේ දේවල් එකතු කරගන්න. ඒ නිසා මම කියන්නේ ඒක ඕගලන්ට හොඳ දිරිගැන්වීමක්. පෞද්ගලික අසීහලට ගියා, රාජ්‍ය අසීහලට ගියා, එහෙම නැත්නම් තමන්ගේ ව්‍යවසායක මොටිවේෂන් එක තමන් හරියට කරා. තමන්ට ඒ තමන්ගේ ඉලක්කය කරා ළඟා වෙන්න පුළුවන් බැරි කෙනෙක් නැහැ. උත්සාහය, තමන්ගේ චින්තනය පොසිටිව් වෙන්න තියාගත්තොත් තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපේ අපි කතා දේශන කරපු සියලු දෙනා මෙහෙමයි. මම හේලි සමාගම ආපු ගමන ගැන ඕගලන්ට සඳහන් කරන්න. ඒ ඉසි ආරම්භ 1978 දී දාන අවුරුදු 140 කට පමණ පෙර ගාල්ලේ චාස්පී හේලි කියන චාස්පී හේලි කියන මහත්මයා ගාල්ලෙන් ගොඩ බහැලා මේ ගොහු නිෂ්පාදන සම්බන්ධ වැඩ කරලා මේ පටන් ගත්ත ඒ ආකාරයට අද හේලිස් මේ අවුරුදු 30කට 130කට පස්සේ ලංකාවේ විශාලතම බිස්නස් ජාලයක් බවට ඒකම පිට රටවල හේලි සමාගමේ බ්‍රාන්චස් හේලිස්ී බ්‍රාන්චස් පොද ලංකාවේ සම්පූර්ණ 95% සම්පූර්ණ අයිති තියෙන සමාගමක් මේ දේශීය පුද්ගලයන්ට ශාස්ත්‍රීය ආයතනයක්. එතකොට ඒ සමාගමද ලෝකේ හේලිස් යටතේ සුදු මහත්තුරු වැඩ කරන්නේ. සරස්වල තියෙන හේලිස් ලංකාවේ පුද්ගලයන් යටතේ ලෝකේ හැම රටකම ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට හේලිස් ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර ජාලය නිෂ්පාදන අර්බුදියාවේ ලෝකේ අනතුරු ව්‍යාප්ත කරලා තියෙනවා. හේලිස් සමග වාර්ෂික ආදායම 54 බිලියන් රුපියල් ඉන් ශ්‍රී ලංකා. සේවක සංඛ්‍යාව 32000 වැඩි සංඛ්‍යාවක් වැඩ කරනවා. අපට ළඟ දායකත්වයේ 2.8% දලදේශීය නිෂ්පාදනයේ අපේ කන්ට්‍රිබියුෂන් එක තනි සමාගමක් කරලා 3.1 පමණ තනි සමාගමක් හැටියට මොනතරම් දේශීය නිෂ්පාදන තිබුණත් ඒක දායකත්වය දරනවා හේලි සමාගම. එතකොට මේ ව්‍යාප්ත වෙලා තියෙන නොයෙක් අංශ වලින් මෙන්න මේ වගේ විශාල විශ්ව ව්‍යාප්ත වෙලා තියෙන ලංකාවේ ප්‍රොජෙක්ට් දිස්ත්‍රික්ක වල ලෝකෙ මේ වගේ රටවල් වලට USA, UK, Australia, Holland, Bangladesh මේ වගේ ආයතන වලට හේලිස් නමින් අපි ලංකා පුද්ගලයන් යම් දෙයක් වැඩ කරන්නේ මේ වගේ ආයතන ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රොජෙක්ට් අංශ වලින්. එතකොට හේලිස් ගත්තාම කොටස් කීපයකට බෙදාගන්න පුළුවන් කුෂ්කර්මාන්තය, ප්‍රවාහන පහසුකම් තියෙන අංශය, ජාත්‍යන්තර වෙළඳාම හා නිෂ්පාදන ක්‍රියාවලිය, විදුලි හා බල ශක්තියද ඇතුළු වීම, ආයෝජන හා සේවා, පාරිභෝගික භාණ්ඩ, නිවාරණ නිකේතන කියන්නේ ලෙස ඊළඟට ඇවියේෂන්, හොටෙල්ස් ඒ වගේ විශාල ජාලයකට සම්බන්ධ වෙන විවිධාංගීකරණය වෙච්ච සමාගමක් තමයි හේලිස් සමූහය. එතකොට හේලිස් ඇග්‍රිකල්චර් ගත්තාම මෙන්න මේ ආකාරයට නොයෙක් අංශ කිහිපයක් තියෙනවා නොයෙක් විදිහේ. බීජයේ සිට විශාල අස්වනු නිර්ණය අංශය දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා මේ හේලිස් ඇග්‍රිකල්චර් සමාගම. මේ ආකාරයට අංශ කිහිපයක් තියන්න පුළුවන් කෘෂි නිෂ්පාදන අංශ, ඊළඟට මේ විශේෂයෙන් අවශ්‍ය යෙදවුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී හැටියට කෘෂි උපකරණ, ෆර්ටිලයිසර්, ඇනිමල් හෙල්ත්, ඊළඟට ඇග්‍රි එක්ස්පෝර්ට් කරන ගර්කින්ස් වර්ග, ඊළඟට මල් ඒ වගේ දේවල් සම්බන්ධ වෙලා වැඩ කරනවා. මේ එක අංශයෙන් තමයි කෘෂිකර්ම යෙදවුම් සහ අපේ කරන සේවාවන් තමයි ඍජුදායකත්වයක් ලබා දෙන කෘෂි අපනයනයට, ශ්‍රී ලංකා කෘෂි යෙදවුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් හැටියට, ඊළඟ 95% පමණ ලංකාවේ පුරා තියෙන සියලුම මාකට් එකේ බඩු අලෙවිකරණ ස්ථානවලට බඩු ලඟා කර දීලා තියෙනවා. 350,000 අධික ගොවි මහතුන් සමග සම්බන්ධ වෙලා නිෂ්පාදනය කරන එක අවුට්ග්‍රෝව සිස්ටම් එකක්. ගොවි මහතුන් සම්බන්ධ කරගෙන ඒගොල්ලන් නිෂ්පාදන අපි අරගෙන බයිබැක් සිස්ටම්. ඒ ගොවි මහතුන්ට ජීවන රටා ඒගොල්ලන්ට හොඳ ආදායම් මාර්ග ප්‍රයෝග කරන සාර්ථක තියෙනවා. රාජ්‍ය හා රාජ්‍ය නෝනා ආයතනයක වැඩ කරන ඉන්වෙස්ට්මන්ට් කෑවල ප්‍රොජෙක්ට්ස් එක දෙනහල. ඊළඟ ලෝකයේ දියුණු පරිශන තාක්ෂණ සමාගම් සමග වැඩ කරන බේල්, නිව් පාප්, මොන්සැන්ටෝගේ ලෝකයේ දියුණු තාක්ෂණ පරිශන ආයතන සමග එකතු වෙලා වැඩ කරනවා. මේ වගේ එතකොට ආසියාවේ දෙවන ගර්කින් අපරායන් සමාගම වලට වතුන ඉන්දියාව හරහාම ආසියාතේ ලොකුම ආයතනය තමයි හේලිස් එකේ ගර්කින් පිටරටයේ වෙන ආයතනය. ජපානයේ ගර්කින් වෙළඳාම 50ක් තියෙනවා. ලංකා විශාලක මෙලවුන් හා පළතුරු අපරායන් 143ක දායකත්වයක් අපි ලඟා කර දෙනවා. ඊළඟ මැක්ඩොනල්ඩ්ස් බර්ගර් කින් මෙන්න මේ වගේ ආයතන වලට සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය ඒ එළවලු සහ පළතුරු අපනයන කරනවා. ඊළඟට මේවා එක එක කරන මේ දේවල් තමයි මම අර කලින් කතා කරා වගේ ලංකා පුරා විසිරිත ස්ථානවල තමයි අපේ ආයතනයේ ශාඛාවන් පිහිටලා තියෙනවා. මේ වගේ නිෂ්පාදන පොහොර රසායනික ද්‍රව්‍ය, බඩෙන් වගාව, ලුණු වගාව, ස්ප්‍රේ අංශ මේ ආකාරයට අපි ගල්කින් මේ වගේ අවුට්ග්‍රෝ සිස්ටම් එකක් තියෙනවා. තමයි මේ විශේෂයෙන් ඇග්‍රිකල්චර් මුගක් වෙලාවට අපි ඉන්නම අනිත් විසිරිත අනිත් දිස්ත්‍රික්ක වලදී ගොඩාක් අපිට අපේ තරුණයන් සමග සම්බන්ධ වෙලා වගා කරන්න පුළුවන්. තමන්ට ව්‍යාපාර තමන්ට සියලුම අපි අමුද්‍රව්‍ය සපයනවා. සියලු පොහොර රසායනික ද්‍රව්‍ය බීජ සියල්ල සපයන තමන්ට වගා කරන එක කළා පුළුවන් ඉස්සරහට.
ඒක මේ වගේ හයිබ්‍රිඩ් ෆ්ලවර්ස් අපි දන්න ලෝකේ මල් අපනයන මල් අවශ්‍යතාවයෙන් 0.01% විතරයි අපි සප්ලයි කරන්නේ ලෝකේ මල් අවශ්‍යතාවයේ 0.01% විතරයි 0.01%ක්වත් නැහැ ඒත් ලෝකේ මල් අවශ්‍ය එක growing market ඒතර මේ මාකට් එක ලංකාවේ 100ට ගියා වුද්දේ බිලියන 1.6යි ලක්ෂ 1560ක් විතරයි මල් අලෙවි කරේ නමුත් විශාල ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ මල් වලට එතකොට සීපඩි ප්‍රොඩක්ෂන් අපි කරනවා මේ වගේ බයෝටෙක් පැල හදලා නිෂ්පාදනය කරන මල් පැල වර්ග පළතුරු පැල වර්ග අපි මේ වගේ ලැබ් එකක් ඇතුළත හදලා නිෂ්පාදනය කරන ප්‍රමුණාසරට පැල අරගෙන ගුණන්න පුළුවන් හද ගොඩාක් දෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 600කට වැඩි සංඛ්‍යාවක් අද මේ විද්‍යාලයට එක්කම් වෙලා තියෙනවා ඊළඟට දරුණයන් අපේ ඔපචුනිටිස් ගත්තාම වෙජිටබල්ස් ගර්කිට්ස් හදන්න පුළුවන් චිලි පම්කින් කොලිෆ්ලවර් රෙඩ් බෙල් පෙපර් මේ වගේ දේවල් ෆෘට්ස් ගත්තාම පයිනැපල් පපාය මැංගෝ මෙලන් මේ වගේ දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් ඊළඟ ෆෘට්ස් වලට දැන් කැෂු සම්බන්ධව කජු සම්බන්ධව වැඩ කරන්න පුළුවන් මේ වගේ අපි ට්‍රේඩින් පහසුකම් ලබා දෙනවා මේ අයට ඊළඟ අපි තම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවා අපි තම හරිතාගාර ව්‍යාපාරයක් පුංචියට පටන් ගන්නවා නම් දෙනෙකුට පොඩි පොඩි ප්‍රමාණයක් බර්චස් අටක් වගේ ප්‍රමාණයක් ඇති හොඳට පොඩි කුඩා ප්‍රමාණයක් තියෙනවා නම් මේවා ප්‍රමාණයක් තමයි විදෙම යන්නේ මූලිකව ඊට පස්සේ තමන්ට පුළුවන් විශාල ආදායමක් ලක්ෂ 3 සිට ලක්ෂ 8 දක්වා ප්‍රමාණයක් තමන්ට ආදායම ලබා ගන්න පුළුවන් gedara ඉඳගෙන තමන්ට ව්‍යාපාරයක් කරලා ඊළඟට වැදගත් තමයි අපි අඩු ආයෝජනයක් අවශ්‍යනේ මම හිතන්නේ HNB ලෑස්තිල ඉන්න ඕගොල්ලන් ඒ අවශ්‍ය නම් ඒ අවශ්‍ය පාන්ට්ස් ලබා දීලා SMI schemes තුලින් තමන්ට ඒ බිස්නස් කරගෙන යන්න හැටි කියලා දීලා ගොඩක් සහයෝගය ලබා දෙන්න. උසස් ලාභ ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන් තමන්ට. හොඳ ප්‍රතිශතයක් ගන්න මාකට් එකේ අද ගොඩක් බිස්නස් කරනකොට ලාභයක් ලබා ගැනීම අමාරු වෙනවා. නමුත් ඇග්‍රිකල්චර් වල විශාල ලාභයක් ලබා ගන්න පුළුවන්. වැඩි මිලුවක් ඇති ලෝකයේ තියෙන වැඩි විශාල නිෂ්පාදන සම්බන්ධයෙන් තියෙන ලෝකයේ ඉතාමත්ම වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන බාහන සහ. එතකොට මානසික සම්බන්ධතාව මත ඉතාමත්ම තියෙන තරුණ අය මේ මල් ශාක ගස් පොළන් එක වැඩ කරන පරිසරයත් එක්ක වැඩ කරනකොට පුදුම තෘප්තියක් ලබන්න පුළුවන්. ඒ නිසා ඉතාමත් වැදගත්. ව්‍යාපාර පටන් දීමු මේ අවස්ථාව වලට සරසලා දීලා දෙන්න පුළුවන් අපිට. ඊළඟට අනිත් වැදගත්ම දේ තමයි මොකද අද ලංකාව ටුවරිසම් වලින් දියුණු වෙගෙන යනවා. මේ ටුවරිස්ට් වලට විශාල සංඛ්‍යාවක් කණ්ඩායම් දෙනවා අවශ්‍ය වෙනවා. මේ කණ්ඩායම් අවශ්‍ය කර අපේ ලංකාවේ පළතුරු වල දන්නේ නැති අද පළතුරු සමහර පිටරටින් කොච්චරක් අපි ගේනවා. කොච්චරක් වෙජිටබල් පිටරටින් ගේනවා. කොච්චර ධාන්‍ය ගේනවා. මේ රටේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් ඕගොල්ලන්ට පුළුවන් නම් ඒවට අතරමැදි වෙන නිෂ්පාදන ජාල හදාගෙන ගොවි මහත්තුන්ගේ අවුට්ඩෝර් සිස්ටම් හදාගෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා එහෙම නැත්නම් ඕගොල්ලන්ට කවදාහරි මේ එන්ටර්ප්‍රෙනර්ෂිප් එක ඩෙවලොප් කරලා ඉස්සරහට යන්න පුළුවන් ඊළඟට ග්‍රෝවින් ඩිමාන්ඩ් ඉන් රැපිඩ් ග්‍රෝත් එක තමයි විශේෂ අවස්ථාවක් තියෙන්නේ සාර්ථක විශ්වවිද්‍යාල වගේ තම දෙන්න පුළුවන් අපිට තාක්ෂණික දැනුම ලබා දීමේ හැකියාව තියෙන මේ ඉස්සරහට ඕගොල්ලෝ කුෂි ඕනම ව්‍යාපාරයක් පටන් ගන්නවා ඊළඟට තමයි අපිට මේ මාකට්ස් වල ইনফরমේෂන් එහෙම නැත්නම් පිටරට වල තියෙන මාකට්ස් හොඳ ඩිමාන්ඩ් එකක් උකට ලින්ක් කරලා හදලා දෙන්න පුළුවන් ඔයගොල්ලෝ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මාකට්ස් මේගොල්ලන්ට විකුණන්න අලෙවි කරන්න පිටරට දක්වා අලෙවි කරන ග්ලෝබල් මාකට් එකේ ইনফরমේෂන් අපිට එකතු කරලා උකට දෙන්න පුළුවන් ඔයගොල්ලෝ ඉන්ටරෙස්ටිං කෙනෙක් ඉන්නවා නම් ඒකම ඔයගොල්ලන්ට ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් වෙන්න පුළුවන් කවුරු කෙනෙක් ඉන්නවා නම් කැමති නම් මේ අපේ තියෙන සේලි සමාගමේ නිෂ්පාදන ගමින් ගමට බෙදා හැරලා එහෙම නැත්නම් තමන්ගේ ටෙරිටරියක් තෝරාගෙන එහි බෙදා හැරීමේ තමන්ට මාර්ජින් එකක් තියාගෙන හොඳ ඩීලර් කෙනෙක් බවට පත්තර තමන්ගේ ව්‍යාපාරික සාර්ථක ගන්න පුළුවන් එහෙම නැත්නම් කෝපරේට්ස් රීසෙලර් කෙනෙක් හැටියට අපේ මාන්න අරගෙන කියලා නැවත අලෙවිකරණ කෙනෙක් හැටියට තමන්ගේ දිනුම කර ගන්න පුළුවන් හෝල්සේල් පාර්ට්නර්ස් හරි අපි දන්නවා අපේ බොරලන්නේ තියෙන විශාල පැල මිලියන 5කට වැඩි අපිට හදන්න පුළුවන් මාසෙකට ඒ පළගෙන මේ අද අපි කොළඹ බඩිහාරයක් කොළඹ කඩවල නද විකුණනවා නම් මල් මම හිතන්නේ 80% ජර්මෙරා ඒ ළඟට පෙලාමෝනියා පෙටෝනියම් මේ වගේ තියෙන ලස්සන මල් බඩිහාරයක් විකුණනවා නම් මේ පොරලන්නේ අපේ මේ සමාජයෙන් නිෂ්පාදනය කරන ලද පළවලින් ලබා ගන්න කල තමයි මල් තමයි කෙනෙක් යාලි කරා ඊළඟට හොඳ අවුට්ග්‍රෝව කෙනෙක් වෙන්න පුළුවන් එන බොයි මහත්තු සංඛ්‍යාවක් එකතු කරගෙන එහෙම නැත්නම් මල් හදන සංඛ්‍යාවක් එකතු කරගෙන ඒ අතරමැදියේ බවට පත්ලා ඕගොල්ලන්ගේ මල්ටි කරගෙන සබ් මාකට් එකට දෙන්න එහෙම නැත්නම් පැල විකුණන කෙනෙක් බවට පත්ලා ඒ පැල අතරමැදියේ බවට පත් වෙන්න ඕගොල්ලන්ට පුළුවන් ඊළඟ මැෂින් ඔපරේටර් විශේෂයෙන් අපිට මැෂින් තියෙනවා 5 බිලියන් විතරද කම්බයින් හාවස්ට් මැෂින් එක ඒ මැෂින් එක අරගත්තු තින් එක දවසකට අක්කර
විස්සක 25ක ගයක් කපන්න උනාද ලේබර් එකක් තියෙන විශේෂයෙන් ඒ වගේ අවස්ථාවක් හොඳ ඔපචුනිටි එකක් ඕගොල්ලන්ට මැෂින් එකේ ඔපරේටර් කෙනෙක් කියලා අද දවසකට රුපියල් 40,000ක් 50,000ක් වෙනවා පැය 24ක් ඇතුළත මැෂින් ඔපරේටර් හැබැයි කෙටි කාලිනේ මාස දෙකයි සීසන් එකට තියෙන්නේ ඉතින් මේ වගේ අවස්ථා අනන්ත තියෙනවා ඒක තමයි ඉගෙනගෙන ඒ පැත්තෙන් මැෂින් ඔපරේටර් කෙනෙක් වෙලා මාසෙ නිකට ගන්න ඔපරේටර් කෙනෙක් වෙන්න පුළුවන් ගමන්ට මැෂින් එකක් අරගෙන ඒ යන්ත්‍රම විශාල අවශ්‍යතාවයක් ලංකාවේ තියෙන මේ ඇග්‍රිකල්චර් කම්බයින් හවුස් මැෂින් එක කියන්නේ ගොයම් කපලා පාගල ගෙට ගන්න තත්ත කොමිකල් මැෂින් එක දෙන්නයි අවශ්‍ය වෙන්නේ අක්කර ගාන කරන්න මේ වගේ ඒක ස්ප්‍රේයර් අද විශේෂයෙන් ස්ප්‍රේයින් ප්‍රෝග්‍රෑම් තමයි ලංකාවේ තියෙන වගාවන්ට එහෙම නැත්නම් ගෙවල් වල ඩොමෙස්ටික් පෙස්ට් කන්ට්‍රෝල් වලට ස්ප්‍රේ කරන්න ස්ප්‍රේමන් කෙනෙක් හිටියට යන්න පුළුවන් වෙයි ඉන්නවා ටැංකියක් අරගෙන තවම අඩු මුදල් රුපියල් 10,000 12,000 අවශ්‍ය උපකරණ අවශ්‍ය වෙයි රුපියල් මාසයකට ලක්ෂ දක්වා හොයාගන්න පුළුවන් අය අද හිමයි ඉන්නවා ජස්ට් SSC පාස් උදවිය ඒකෙන් ගිය තමයි තව ඩෙවලොප් කරන්න ඕන තමයි ඊපස් සංඛ්‍යාව වැඩි කරගෙන තමයි ව්‍යාපාරයක් පවත්වා ගන්න පුළුවන් තමන් පටන් ගත්තොත් ස්ප්‍රේයින් කරන ආයතනයක් අද ලංකාවේ නැහැ එහෙනම් ඕන වෙලාවක වෙබ්සයිට් එකක් ඕපන් කරලා පත්‍රයක් දාලා හරිය තමයි එන්ටර්ප්‍රිනර්ෂිප් එකක් පටන් ගන්න හැකියාව තියෙන්නේ. මම ඊළඟට become an contractor කෙනෙක් වෙන්න පුළුවන්. මේ බිස්නස් එකේ කොන්ත්‍රාත්කරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. become a stakeholder. එහෙම නැත්නම් මේ උදාහරණ හැටින් තමයි මේ ගොඩක් මේ වගේ අපේ ආයතන සමඟ සම්බන්ධ වෙච්ච උදවියගේ නම් ගම් එක අවුරුද්දකට 1 මිලියන් දක්වා සල්ලි වෙන උදවිය මේ පුංචි එන්ටර්ප්‍රිනර්ෂිප් පටන් ගන්න මෙන්න මේ වගේ මේ ස්ථානවල ඒගොල්ලන්ගේ ස්ථාපිත ගත්තු පින්තූර ඉතින් මම අදහස් කරේ ඒකයි ඔයාලටත් තමන්ට හැකියාව තියෙනවා නම් තමන්ට කැමැත්ත තියෙනවා නම් තමන්ට පුළුවන් ව්‍යාපාර ජාලයේ අතිමහත් යෝධයෙක් බවට පත් වෙන්න. ඒ නිසා මතක තියාගන්න ඥාන මුදලාලි පත්‍ර ගෝඩි බෝතල් එකතු කරේ. නමුත් එතුමා අවසානයේ අවස්ථාව වෙනකොට සමාගම් 15-20 අයිතිකාරයෙක් බවට චෙයාර්මන් බවට පත් වුණා. සේවක සංඛ්‍යාවන් 4000කට වැඩි සංඛ්‍යාවකට රැකියාවන් ලබා දුන්නා. අදත් නොනැසී පවතිනවා. එනු ජයවර්ධන මහත්මයා හම්බන්තොට සෙරප්පු දෙක දාගෙන හැතැම් මහතක් පයින් ගිහින් ඉගෙනගෙන අන්තිමට බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ලංකා බැංකු ක්ෂේත්‍රයේ විප්ලවයක් කරපු පුද්ගලයෙක් සම්පත් බැංකුව ආරම්භ කරා. ප්‍රයිවට් බැංකු වල තරගකාරීත්වයක් දෙන්න බැංකුවේ කලමනාකාරීත්වය කස්ටමර් දරාවට යන කැනලි කරේ තුමා. ඒ නිසා මම කියන්නේ ඒ වගේ තව උදාහරණ තියෙන ජෝන් කීල් සමාජ HNB ආයතන අවුරුදු 100 ගානකට පෙර පටන් ගෙන නුවරලි අද ව්‍යාපාර ලංකා පුරා විශාල සේවාවක් කරන. ඒ මිනිසුන්ගේ සිතුවිලි ඒ සිතුවිලි වලට අවසානයේ පෝෂණය ලබා දෙමින් තමන් සේවකයෙක්වත් කළා ඒ ආයතන දියුණු දෙන්න තත්ත්වයටපත් කරන. ඒ නිසා තමුන්නාසයට පුළුවන් අනාගතේ මේ ඔන්ටර්ප්‍රිනර්ෂිප් එක තමන්ගේ දේශීය ඇයි බැරිකෙන හැඟීම හැම කෙනාටම ඇති වෙනවා. දරාපු චින්තනය තියාගන්න. ඕගොල්ලෝ තමයි මේ රටේ ඉස්සරහට බාරගෙන ගෙනියන්නේ. මා කැමති අවුරුදු 10ක් යනකොට මේ අද දවසේ මේ ඕගොල්ලන්ට ලැබිච්ච දේශන වලින් අනාගතේ හොඳ ව්‍යාපාරිකයෝ හොඳ ආයතන වල හොඳ ඉහළ මට්ටමේ කළමනාකාරීත්වය තියෙන පුද්ගලයෝ පුද්ගලියන් බවට පත් වෙලා මේ රට විශාල සේවයක් කරයි කියලා. බොහොම ස්තුතියි.